දැන් අහගන්නකො. දැන් ඔයාලට මම කියලා දෙන්න යන්නේ පාඩම් කරගන්න අදාළ කරන ක්‍රමයන්. ඒතර ඒක හොඳට අහගෙන ඉන්න ඕනේ. හරිද? දැන් එතකොට ඒකට අවනත වෙලා පුතා කරගන්න පුළුවන් නම් අරු. දැන් අපි අධ්‍යක්ෂින් බහුල පරණත ගුරුවරු. හැම අවුරුද්දකම දිස්ත්‍රික්ක කීපයක ප්‍රථම ස්ථානයේ ඉන්න බිහි කරපු සහ අසමත් වෙච්ච දරුවෝ විශාල ප්‍රමාණයක් සමත් කරපු ක්‍රමයක්. හරිද? ඒ නිසා දැන් ගියරුද්දේ මේසරේ ඉස්සලාව දිස්ත්‍රික්ක 4ක ප්‍රථම ස්ථාන මේසරේ දිස්ත්‍රික්ක 3ක ඊට අමතර මුල් 10 ඇතුළත ගියසරේ 10 ඇතුළත 23 දෙනෙක් මේසරේ ඊටත් වැඩි. ඒතර ඒ වගේ ලොකු ප්‍රතිඵල. ඊළඟට ෆේල් ඔහොම ගොඩක් හිටිය එක එක පන්තිවලට ගිහිල්ලා. ඒ දරුවෝ අපේ පන්තිවලට මාස 8න් 10 එහෙම හිටිය ළමයි 200කට වැඩි. තේරෙනවද? ඒතර අසමත් වෙච්ච දරුවෙක් සමත් කරවන්නට අපි යමක් කියලා. ඒත් අපි පාඩම් කරගන්න ක්‍රමයකුත් කියලා. තේරෙනවද පුතාට? ඒ නිසා මේ ක්‍රමයේ වැළඳ ගන්න, මේ ක්‍රමයේ හොඳයිද කියලා දැනගන්න, මේ ආසාව ඇති කරගන්නයි මම මේ කතා ටික කිව්වේ. ඒ නිසා පාර අහන්න ඕනේ, පාර දන්න මිනිස්සුන්ගෙන්නේ. ඒතර ඒ පාරේ ගිනිහිලා සාර්ථක කරපණුසෙක්ගෙන්නේ. ඒ නිසා නිහතමානී වෙලා පුතා මම මේ කියන දෙයට අවනත වෙන්න. හරිද? ඒ නිසා අපි මේ කියන්නේ පාඩම් කරගන්නට ක්‍රම ගොඩක් තියෙනවා. ඒක එක ක්‍රමයක්. ඉස්සල්ලාම කියලා දෙන්න ඕනේ පුතා මෙතනදී නොකරන්න ඕන කන් ටිකක් තියෙනවා, ගොන් කන් ටිකක්. හරිද? ඒ ගොන් කන් තමයි මෙන්න මේවා. ඉස්සල්ලාම කිසිම දරුවෙක් පාඩම් කරන්නට බෑ ඇඳ උඩ. ඒ කියන්නේ ඇඳ යටත් නෙමෙයි. හරිද? ඇඳ උඩ පාඩම් කරන්න බෑ. ගොඩක් දරුවෝ කරන්නේ මොකද්ද? කෙලින්ම පාඩම් කරන්න පටන් ගන්නකොටම කරන්නේ ඉස්සල්ලාම දැන් මදුරු කරනවා net එක දා ගන්නවා. දාගත්තා. ගියා ඉන්ටර්නෙට් එක ඇතුළට මදුරු දලාසට. ඊට පස්සේ මොකද කරන්නේ? සීත කාලයක් නේ බෙඩ් ෂීට් එකත් පොරව ගන්නවා මෙතනට එනකම්. හරිද? එහෙම පොරවගෙන ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න දැන් කොට්ටේ තියා ගන්න අර ඇඳ වියලට. ඊට දැන් මොකද කරන්නේ? පොත අතර ගන්නවා. කකුල් දෙකත් නමා ගන්නවා. දැන් මේ පාඩම් කරන දරුවෙකුගේ විලාසයද? නෑ. දැන් නිදියන්න සෙට් වෙච්ච එක්කෙනා විලාසය. යටිමනසට අපි මැසේජ් එකක් දීලා ඉවරයි. දැන් මා නිදියන්න සෙට් වී ඇති බව. එතකොට පාඩම් කරනකොට ඉස්සෙල්ලාම මේ කියන ටික හොඳට අහගෙන ඉන්න. එතකොට දන්නේම නෑ ඔයාට නිින්ද ගිහිලා. තේරෙනවනේ? පහෝදා උදේ net එකේ කොහේ හරි තැනක මේ පොත එල්ලෙනවා. ඈ සමහර කට්ටියගේ පොතට පයින් ගහලා පට්ට ගේමක් දීලා පොත හොයාගන්න එන්නේ. අසාර්ථකයි. ඒ හින්දා ඇඳ උඩ පාඩම් කරන්නේ නැහැ. එතකොට මේසේ උඩ තමයි පාඩම් කරන්නේ. මේස උඩ කියන්නේ මේස උඩ නැගලා නෙමෙයි. තේරෙනවනේ? මේසේ ළඟ පාඩම් කරන්නේ. තොර මේස ළඟ පාඩම් කරනකොට අනුගමනය කරන්න ඕන ක්‍රම තියෙනවා. මම ඉස්සලාම කියලා දෙන්නේ මේ නොකරන්න ඕන කන් ගොන්කන් ටිකන්නේ. හරිද? එතකොට අනිවාර්යයෙන්ම තමන්ගේ මේසය පාඩම් කරනකොට ඒ කාමරය හදා ගන්න ඕන විලාසයක් තියෙන. ඒකත් එක්ක තමයි මම මේ කරුණු ටික වට ගලපගෙන යන්නේ. හරිද? ඊට පස්සේ පාඩම් කරන ක්‍රමය මම කියලා දෙන්නම්. දැන් එතකොට ඔයාගේ දැන් සමහර දරුවෝ ඉන්නවා පාඩම් කරනකොට ඔයගේ දැන් කාමරේ හදා ගන්න ඕනේ පාඩම් කරලීමට අදාළව. ඒ පාඩම් කරනකොට ඒ කාමරේ හදා ගන්න ඕනේ විදිහේදී අනිවාර්යයෙන්ම ඕකේ හොඳ වාතාශ්‍රයක් තියෙන්න ඕන. හරිද? අනිවාර්යයෙන් පාඩම් කරන කාමරේට හොඳ වාතාශ්‍රයක් තියෙන්න ඕන. ඒ නිසා ඔයා පාඩම් කරන ස්ථානයේ ජනේලයක් අසල විය යුතුයි. කවුරුහරි කියන්න බල බුදු අම්මෝ සර් මට ජනේලය අසල පාඩම් කරන්න බෑ. මං 6න් පස්සේ ගෙන් එළියට බහින්නේ නැහැ. මං කරුවලට බයයි සර්. ඒ නිසා දැන් කොල්ලෝ නම් කියන්න බලුවා මේ සමහර කොල්ලෝ ඉන්නවා 6න් පස්සේ එළියට බහින්නේ නැහැ. ඈ චූබර් හැදුනම ඒකත් ප්‍රක්ෂිප්තේ ගෑවන්නේ ජනේලෙ. ඈ හරි. ඒ නිසා එහෙම වෙන්න බෑ. තේරෙනවද කියන එක? හරිද? ඒතර වාතාශ්‍රය හොඳට ලැබෙන ස්ථානයක සකස් කරගන්න. වෙන්ටිලේෂන් තියෙන්න ඕන හොඳට. මොකද අපි දන්නවා මතකය කියලා ගබඩා වෙන්නේ ස්නායුක ඇතිවන ධනරින ආරෝපණය. ස්නායුක ඇතිවන නේද? බයොලොජි කරන දරුවා ඉගෙන ගන්න ඉස්සරහට හරි ස්නායුක ඇතිවන ධනරින ආරෝපණයක් තමයි මතකය කියලා කියන්නේ. පැහැදිලිද? ඒතර මේ විදිහට ස්නායුක ඇතිවන ධනරින ආරෝපණය ධනරින ආරෝපණ තමයි මතකය කියලා කියන්නේ අපි. නේද? රයිට්. එහෙනම් මේ ආරෝපණයේ තීව්‍රතාවය මත තමයි මතකයේ ඔබට ගබඩා වෙන ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒ නිසා ඒ සඳහා ස්නායු ශෛලයෙන් හොඳ පෝෂණයක් අවශ්‍යයි. හොඳ ඔක්සිජන් සැපයීමක් ඕනේ අපිට. ඒ නිසා අනිවාර්යෙන් දරුවෝ ඔයා පාඩම් කරන ස්ථානයේ හොඳ වාතාශ්‍රය තිබීම අනිවාර්ය කරුණක්. පැහැදිලිද කතාව? ඊළඟ පොයින්ට් එක. අනිවාර්යෙන්ම පාඩම් කරන ස්ථානයට තියෙන්න ඕනේ දැන් ඔබ රාත්‍රී කාලයක පාඩම් කරන දරුවෙක් නම් හවස්වරුව පාඩම් කරන දරුවෙක් නා එතනදී ඔබ සැලසුම් සහගතව තියෙන්න ඕනේ හොඳ එළියක් වගේ කාමරයකට. ඒ නිසා එතන සූත්‍රිකා බල්බයක් තිබිලා හරියන්නේ නැහැ. ඒතර ඒක හීට් වෙනවා. ඒ හීට් වීමත් එක්ක මොකද වෙන්නේ? උණුසුමත් එක්ක අපිට පාඩම් කරගන්න හරි අපහසුයි. ඒ නිසා අනිවාර්යෙන්ම ඔබේ පාඩම් කරන කාමරයේ ඇතුලේ තියෙන්න ඕනේ මොකද්ද හොඳ එක්ක දැන් තියෙනවා වොට් 100ක එළියක් තියෙන LED ලයිට් තියෙනවා ආන් ඒ වගේ හොඳ එළියක් තියෙනවා බැලු බැලමට නයිට් ලෑම්ප් පාඩම් කරන්න නම් ගැලපෙන්නේ නැහැ ටේබල් ලෑම්ප් ගැලපෙන්නේ නැහැ තේරෙනවද ටේබල් ලෑම්ප් එක තිබ්බම එතන විතරේ ආලෝකය තියෙන්නේ ඒ වටපිටාව බලනකොට අඳුරුයි එතන ඇස විඩාවටපත් වෙනවා ඒ නිසා කිසිම හේතුවක් නිසා ඒ කාමරයේ තිබිය යුතු වැදගත්ම ගුණාංගයක් තමයි අනිවාර්යෙන්ම හොඳ එළියක් තියෙන්න ඕන ऐसा होंदे एलिया तीन ना लाइट एलिया लोकु सूचिका बल्ब है नॉन आरवी दिए ना अभी क्यों इधर एलईडी बल्ब है तीन ना देने टा तेह में दिनों प्रश्न एक नहीं हरी तो यार होंदो बात आशय क्यों वहाँ लेकर लगा दाने में क्यों है तेर ना निकाता इलान का दे अनित कारण आता माय हमत इससे में पहाड़ांग करना कोटा तमा पहाड़ांग करना में से दिशान तेला इधरियन तीन डे बह एंड तेर ना इकन में मेसे ना वो पहाड़ांग करना इस तरह एंड तीन डे बह तो हमको देने वाट विवेक गांधी इतना सही हैं देन्ना महानसी कितने विवेक या गम किला पाई नहीं आता पैन नहीं इतना इधर पहुँचा तो मैं हैरेन खट्टा कपाला नहीं दी इनाड़ी पहाड़ ब्रेक के पहुँचा उदय तो मैं हैरेन ऐसे तो एक रमा आसार तक है पहले इधर राइट इंसान अड़ूम तरमे तमाम पहाड़ांग करने तेरना पीटू पासर हर इधर प्रमुख ऐलाने में पीटू पासिंग मत ऐंदा तीरना होता है ऐंदा वेनमा काम करेगा तीरना मारू तेरना तो कहता राइट इलांग पॉइंट का पहाड़ांग करने में से लांग ये मेसे आई तमंगे दें पुटुवे दिला वाड़ू ना हम ये पुटुवे मेसे यातर भारत रे ते में होम बलांग में निकटलांगट में इंडे वाड़ू ना मेसे में मेवा के गैप पे कती पुनोत्ते हम हरियाण ने ऐ पोता दिगारा गत्ता इधर हमको देने ऐ पोता यातर देने गैप पे काउडी इधर वाले अरे ऐ माँगी ताने बायोलॉजी करना दरोगा था ना सामान्य पहला तीखने करने थे प्रतियोजों का पेशी ऐसे थी ना अरे पेशी प्रतियोजों का पेशी इधर वाले हमको देने सांकोचने वाला थी इधर विडावट पाते हैं इक्मट निधिमत उत्तेजन ऐसा अनिवार्य पाठांग करने में से सह वागे ऐह अतर गैप के वेडी ऐसा सामान्य मम क्या ना उदरीय मट्टम बड़ प्रदेश पुटी वाड़ू ना मेसी तीन मर इधर पोतती पल है इधर पाठांग करगा होंदर पुलवा तेना देखें मे कथा हल काकुले मेस का पाने में मेसी तीन काकुलटी कपल दान काकुली मेस मेसी टी मेस वाला काकुलटी कपन एहमे तेरना रईट वह करना देव का इतने करना पुटुवट मन हरी तक कोटे तम कैमती पहासु एक हदागन हरिद अनिवार्य तीन अनित्यकतम संहार धर्व पाठाकर मेस उड़ उलुति पाठाकर हरिमा सार्थक मेस उड़ उलुति पाठाकर संहार धर्व मे पेत पीटुवारगे मेहम මේ පිටෝ දිගහැරලා බලන්නවත් කැමති නැහැ. ඒකත් බලන්නේ ඔහොම පෙරලා බලන්නේ. ඒ තරම් කම්මැලි. සමහරවල් දන්නේම නැහැ නිින්ද ගිහිල්ලා මේ පැත්තෙන් කේටේ වැටිලා මුළු පොතම දෙමිලා ඈ ගන්න දෙයක්වත් නැහැ. අම්මා තමයි සමහරවල්ට ඇවිල්ලා පුතේ ඈ දැන් නිදිය ගන්නවා. ඈ අම්මේ කියලා මෙහෙම පෙරාගෙන තමයි නැගිටින්නේ. ඒතර මේ පැත්තේ ගාලා ඉවරයි. තේරෙනවනේ? ඒවා අසාර්ථක ක්‍රම. පැහැදිලිනේ? රයිට් ඒ නිසා කරුණාකරලා මේසේ ළඟ පාඩම් කරනකොට යහපත් සිහියෙන් අපි පාඩම් කරන්නට ඕන. එතනදී ඊළඟ කාරණාව තමයි දැන් මේ නොකරන්න ඕන ටික ගන්න. සමහර දරුවෝන්ගේ පාඩම් කරන දැන් ඇඳක් තියෙනවා ඊට පස්සේ පොත් ටිකක් තියෙනවා මේසේ උඩ වාළඟ පාඩම් කරනවා. ඒතර ওই කාමරේම තමයි රෙදි ටිකක් තියාගන්න සමහරලාට සමහර කට්ටියගේ. ඈ සමහර කට්ටිය හරියට නාන්නෙත් නැහැ. ඒ රෙදි මේ හොදන්නෙත් නැහැ. අම්මා තාත්තා නැත්නම් විශේෂයෙන් අම්මා නැත්නම් ඇත්තටම කතාව අම්මා නැත්නම් පුතේ උඹ කුණු වෙලානේ. නේද? අම්මා යට ඇඳුමේ ඉඳලා හොදලා දෙනවනේ. ने समार दरुव इन्ना अड्डुमतर में शुद्ध सिंगलें किया ने यट ऐंतम गलवला ओके वलल्लवत गलवला पेत्तगिंती अन्ने एकत अम्मतम आयिं करनडोन तेरणे विषबीज कामरे पुरा वेडी उन्नते में लिडरोगे हेतनो අපි සෞඛ්‍ය සම්පන්න වෙන්නට ඕනේ ඒ නිසා අනිවාර්යෙන්ම හැම දරුවෙක්ම එක්ක ඇඳුම් ටික වෙනම කාමරයක තියාගන්න. එතන සමාර දරුවන්ගේ ඇඳුම් ටික ඔක්කොම ට්‍රවල් ටැක් වල අරේ මේ එල්ලලා තියෙනවා. මදුරු ඇවිල්ලා ඕවා ඇස්සේ läගලා ඉන්නේ. තේරෙනවනේ? ඊට පාඩම් කරන්නේ මදුරු එහෙම් මෙහෙන් ඝාතනය කරන්න තමයි උත්සාහ ගන්නේ. අසාර්ථක है පැහැදිලිද? රයිට්. ඒ නිසා කරුණා කරලා දරුවෝ නොකරන්න ඕන වැඩ ටිකක් මම මේ කියන්නේ. හරිද? ඒ ටික ඉස්සලා පිළිවෙලට හදාගන්න. වැඩ කරන දරුවෙක්ගේ පිළිවෙලක් තියෙන්න ඕන. කාමරයට එනකොට තියෙන්න ඕන. සමහර කට්ටිය කාමරවලට යන්න බෑ එහෙන හඩු ගඳ. තේරෙනවද? රයිට්. ඒ නිසා මේ ඇත්ත කියන්නේ පිරිසුදු තියෙන්න ඕනේ. ඈ? ඒක සමහර දරුවන්ගේ පාඩම් කරන මේසය දැක්කම අය කාමරේ පලාතර යන්න හිතෙන්නේ නැහැ පාඩම් කරනවා නැතිය. පොත් මේසෙ පිරිසුදු තියෙන්න ඕන. ඒකෙදි මෙන්න මෙහෙම දෙයක් තමයි හොඳ වෙන්නේ. පාඩම් කරන මේසේ උඩ පොත් තියෙන්න බෑ ඔක්කොම. ඇයි? එතකොට අපි දුම් ෆිසික්ස්, කෙමිස්ට්‍රි, බයොලොජි වෙන විෂයකට අදාළව නම් එහෙම. ඔයාලා දැන් පාඩම් කරන්න ගන්නකොට කෙමිස්ට්‍රි පොත මතක් වෙනවා. ගන්නවා. අරගෙන දැන් මොකද පොත් කන්ද මැද්දේ දැන් ඔයා ඉන්නේ. එතන අර පොතත් ඇදලා ගන්නවා. ඇදලා ගත්තාම අපේ අම්මා මේකක් තියෙනවා හෙන ගොඩක්. ඈ ඊට අනිකත් ඇදලා ගන්නවා. අපේ ඒකෙත් තියෙනවා අරකෙත් තියෙනවා. අවසාන මොකද වෙන්නේ? පොත් පෙරලලා විතරයි ඔයා පාඩම් කරලා නැහැ. තේරෙනවද? එතන මොකද වෙන්නේ? අසාර්ථකයි. අරමුණක් නැහැ. ටාගට් එකක් නැහැ. එස පාඩම් කරන මොහොතේදී ඒ පාඩම් කරලීමට අදාළ පොත විතරක් ළඟ තියාගන්න. තේරෙනවද? ඒ කියන්නේ ඒතර අනිත් පොට්ටේ විසි කළා දානවද නෑ? අම්මා තාත්තට කරදර කරන්න යන්න එපා. වෙනම පොත් රාක්කයක් තියෙනවනේ ඒක තියාගන්න එක හොඳයි. හරිද? නැත්තම් gadul කැට දෙකක් දැම්මා, ලෑල්ලක් දැම්මා. ඒකට පොත් ටික තියාගත්තා පාඩම් කරා. ඔය 2014 එක දිස්ත්‍රික්කයක පළවෙනියා ගත්ත දරුවගේ මං ගෙදර ගියා. හරිද? ඒතර ගණිතාංශයෙන් පළවෙනියා. ලංකාවේම මුල් 14 ඇතුළත හිටපු දරුවෙක්. ඒතර ඒ දරුවා බොහොම දුප්පත්. හරි ටකරන් වලින් වට කරපු නිකන් අර එහෙම බිත්ති ටිකවත් හරියන්නේ නැහැ වරිච්චි බිත්ති. ඒ දරුවාගේ පොට් ටික තියාගෙන හිටියේ ওই විදිය නිකන් gadul කැට දෙකක් තියලා ලෑල්ලක් දාලා ඒක උඩ මේසයක්වත් නැහැ හරියට. මාමාගේ වඩු මඩුවේ තමයි කොල්ලා පාඩම් කරේ. තේනවද? ඉතින් ඒ නිසා දෙමාපියන්ට කරදර කරන්නේත් නැහැ. ඒතර Taman දැනගන්න ඕනේ පොට් ටික මේස උඩ තියාගන්න නැතුව වෙන තැනක ගත්ත අර කිව්වා වගේ ඇත්තන gadul කැට දෙකක් ගත්තා, පත්‍ර පිටුවක් ගත්තා, ලෑල්ලක් තිබ්බා. ඊට පොට් ටික තියාගත්තා. කැමැති විදිහකට හදා ගන්නවා. තේන දෙමාපියෝ කිව්වොත් උදව්වක් දෙනවා ඔකට. පාඩම් කරන මේසේ උඩ පොට් ටික තියෙන්නට බෑ. බෑදලිද? ඒතර අවශ්‍ය කරන මොහොතේදී, ඒ වැඩේ කරන මොහොතේදී, ඒ පොත විතරයි තියෙන්න ඕන ළඟ. තේරෙනවද? රයිට්. ඒතර සමහර දරුවන්ගේ දැන් ඒ කියන්නේ මේ මොහොතේදී පාඩම් කරන මේ පොත තියෙනවා, ටියුට් එක තියෙනවා, ඒක කටු වැඩ කරන කොලයක් තියෙනවා. කටු වැඩ කරනකොට ඒ කටු වැඩ ටික දාගන්න වෙනම තියා ගන්නවා අපි ඩස්බින් එකක් ළඟ. තේරෙනවනේ? සමහර දරුවන්ට පාඩම් කරන පුදුම විදිහට මූත්‍රා බර හැදෙනවා. සුද්ධ සිංහලෙන් කියන චූ බර හැදෙනවා. ඈ පුදුම විදිහට තමයි පාඩම් කරන නැගිටලා යනවා. ඉන්න බෑ. නැගිටලා යනවා. ගිහිල්ලා විනාඩි 5කින් එනවා කියලා යන්නේ. ආයේ එදා එන්නේ නැහැ, පහුදා එන්නේ නැහැ පාඩම් කරන තැනට. තේරෙනවනේ? රයිට්. පුදුම විදිහට සමහර කටි වතුර තිබා හැදෙනවා. ඒක පාඩම් කරනකොට ඔක්කොම ටික කරගෙන ඇවිල්ලා පාඩම් කරන්න පටන් ගන්න. එතන වතුර එකක් තියාගන්න. තේරෙනවද? රයිට්. එතකොට ඔයා හොඳට අවංක කැපකිරීමකින් ඔයා පාඩම් කරනවා නම් අනිවාර්යෙන් ගෙදර ඉන්න අම්මා ඔයාට උදව් කරනවා. තේන තාත්තා උදව් කරනවා. ළමයා පාඩම් කරනවා. වෙනතට වඩා උද්‍යෝගයෙන් වැඩ කරනවා. අන්න මොකද කරන්නේ? අම්මා සමහරට බිස්කට් එකක් ගෙනත් තියෙනවා. තේ එකකුත් ගෙනත් තියෙනවා. හැබැයි සමහර දරුවෝ කරන්නේ අම්මා යනකම් ඉඳලා රැයට පාඩම් කරන සමහරලට බිස්කට් එකක් ගිල්ලා තේ එකක් බිව්වා. රයිට්. 9ට ගෙනත් තිබ්බා. 9:00ට ඔක්කොම ටික එකව ඇඳට පැන්නා. ඒතර අසාර්ථකයි. පැහැදිලිද? රයිට්. ඊළඟ පොයින්ට් එක. ඒක නොකරන්න ඕන දේවල් කියන්නේ සමහර දරුවෝ එළාම් එක තියනවා ඇහැරෙන්න. සමහර දරුවන්ගේ පරම හතුර එළාම් එක. තේරෙනවද? ඒක වදිනවා සමානුපාතික ඔබනවා. සමහර කොට එලාම් තියෙනවා. හැබැයි ඇහෙන්නත් බෑ. එලාම් එක තියෙනවා හැබැයි ඇහෙන්නත් බෑ. ඒක නිසා මොකද කරන්නේ? කොට්ටේ අසේ ගහනවා, වෙන කොහේ හරි ගහනවා. එහෙම තමයි සමහර කට්ටිය. තේරෙනවනේ? ඒත් ඒක නිසා ඔබ එලාම් එක තියාගන්න ඔබට ඇහැරෙන්නේ නැනේ. එහෙනම් එතනදී අඩුම තරමේ ඔය ඇඳ ළඟ ඒ කොහෙවත් තැනක තියන්න බෑ. නැගිටලා ගිහිල්ලා හරි ඕෆ් කරන්න පුළුවන් තැනක එලාම් එක තියන්න. තේරෙනවනේ? එතන මොකද වෙන්නේ? ඔබ ඇගිටලා ගිහිල්ලා හරි ඒක ඔබනකොට සමහරලාට පොඩ්ඩක් හරි සිහිය ඇවිල්ලා නැගිටින්න හිතෙනවා. තේරෙනවනේ? දැන් සමහර කට්ටිය මෙහෙමත් තියෙනවා. අල්ලොබ ගෙදර එකට තමයි එලාම් එකට හැරෙන්නේ. මේ ගෙදර හැරෙන්නේ නැහැ. සමහරලා උදේ හැරුණාට පස්සේ අම්මෙන් අහනවා අම්මේ ඊයේ එලාම් එක වැදුන්නේ නේද? ඒතර අම්මා කියනවා ඉතින් වැදුනේ කනක් ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා දැන් වැදුනද? ඒ කියන්නේ ඇයිද? කාලයක් අහලා කන පුරුදු වෙලාද? අර කම්මල හින බල්ලා වගේ. පැහැදිලි නේද? ඒක නිසා එලාම් එක පරම හතුරා කරගන්න එපා. ඒක අවදි වෙන්න තියාගන්න එක ඔබගේ දෙයක්. ඔබ ඒක ඕමනාවෙන් කරන්න ඕන දෙයක්. කම්මැලිකම තිබුණොත් කොහොමවත් දිනන්න බෑ. හැමතිස්සෙම කියනවනේ ලෝකයේ මිනිහෙක් වෙනස් වුණා නම් ඒ වෙනස් වුණේ කම්මැලිකම නැති මිනිහා සහ කල්පනා කරන එක. ඕනෙකුට දිනු වෙන්න පුළුවන් ওই ලක්ෂණ දෙක තියෙනවා. කල්පනා කරන්න පුළුවන් නම් කම්මැලිකම නැත්තම් ඕනෙකුට දිනු වෙන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. ඉතින් ඒක නිසා දැන් තමන් ඔය විදිහට දැන් ඔන්න කාමරේ හදා ගන්නවා. හොඳ වාතාශ්‍රය තියෙනවා, එළියක් තියෙනවා, ඇඳ තියෙන්න ඕනේ වෙන පැත්තක, මේසෙ තියෙන්න ඕනේ විදිය, මේසෙ වාඩි වෙන විදිය තියෙනවා. පැහැදිලිද? ඇඳුම් ටික වෙනම තියෙන්නේ. පාඩම් කරන මේසෙ ළඟ පොත විතරයි තියෙන්නේ. හරිද? ඊළඟට Taman දැන් වැඩේට බහින්න ඕනේ. ඒ වැඩේට බහලා දැන් වැඩ ටික කරගෙන යන්න ඕනේ. එතකොට දැන් මෙන්න මෙහෙමයි. දැන් ඔබට මම කියන්නේ නැහැ කාලසටහනකට පාඩම් කරන්න කියලා දැන්. ඇයි? ඔබට දැන් වැඩ ටිකක් ගොඩ ගැහිලා. කාලසටහනකට පාඩම් කරන එකත් හොඳයි. හැබැයි ඊට වඩා ඔයා මෙන්න මෙහෙම කරන්න. හරිද? දැන් ඔන්න කරන්න ඕනේ නැති ටික ගොන්කන් ටික මං කිව්වා. ඒ ටික කරන්න බෑ. හරිද? රයිට්. අනිත් එක තමයි මේ ගෙදරදී ඉස්සරම මේ ටික කියාගෙන යන අතර ඒකට එකතු වෙන අනිත් ටිකත් කියන්න. පුතා විෂයන් තුනට දැන් ෆිසික්ස් නම් ෆිසික්ස් වලට අදාළ කරන මාතෘකා ටික ගොඩ ගැහිලා තියෙන ටික දැන් ගන්නවා. තාම එච්චර මාතෘකා ගොඩ ගැහිලා නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ගොඩ ගැහිලා තියෙනවා නම් ඒක කොළ කෑල්ලකට ගන්නවා. හරිද? ඊළඟට බයොලොජිත් එහෙමයි, කම්බයින්ඩ් මැත්ස් එහෙමයි, රයිට් කෙමිස්ට්‍රි එහෙමයි, ඇග්‍රි කරන දරුවෙක් එහෙමයි, වෙන විෂයකට අදාළ දරුවෙක් එහෙමයි. කොළ කෑල්ලකට ගන්න ප්‍රධාන මාතෘකා ටික. මාතෘකා ටික කියලා කියන්නේ දැනට ඉගෙනගෙන තියෙන ටිකට අදාළව. ඊට පස්සේ ඔයා බලන්න ඔයා වැඩිපුරම දුර්වල මොන විෂයටද කියලා. අපි හිතමු කවරේ දරුවෙක් දුර්වලයි, අපි හිතමු ෆිසික්ස් වලට දුර්වලයි. එන ඔබ ෆිසික්ස් වලට දුර්වලයි නම් ඔබ වැඩිපුර කාලයක් ඒකට දාන්න ඕන. තේරෙනවද කතා? ෆිසික්ස් වලත් අපි හිතමු යාන්ත්‍ර විද්‍යාව චලිත සමීකරණ දුර්වලයි. එන එක සාමාන්‍ය කරගන්න ඔබ වැඩිපුර කාලයක් ඒකට දාන්න ඕන. භාවිතය තුළ ඕනම එකක් අපිට අන්න මතක හිටිනවා. අපිට ඕන වෙන්නේ අවශ්‍යතාවය විතරයි. අවශ්‍යතාවය මත පුතේ ඕනෑම එකක් අපිට මතක හිටිනවා. දැන් හොඳම උදාහරණය ටීවී එකේ කතාව පුතා එකපාරක් බලපුවාම ඔයාට පුදුම විදිහට මතකයි. නේද? ටීවී එකේ කතාව ඔයා එකපාරක් බලලා පුදුම විදිහට මතකයි. ඔයා දවස් 5කට පස්සේ හොත් ඕන එකෙක් ඇහුවොත් කියනවා ලයිව් දෙනවනේ. නේද? ඇයි ඔබට ඒ පාඩ ඔයා ඒ මොහොතේ 100න් හිටියේ. නේද? එහෙම නෙමෙයිද? දැන් අම්මා ඇවිල්ලා සමහරලාට ඔයාට කිව්වොත් ටීවී එකේ කතාවක් වඩා ආසයක බලනවා. කවුරු එක්කෙනෙක් ඉස්සරහ හිටගත්තොත් එහෙම මොකද ඔයා කියන්නේ? අයියන්කෝ කියලා පාටයක් දානවනේ. නේද? සමහරලාට අම්මා ඇවිල්ලා තේ එකක් ඔයාට ගෙනත් දෙනවා. ඔයා ටීවී කියන වැදගත්ම කතාව නයි කතාව බලනවා. කියලා හිතන්න. එතන අම්මා ඇවිල්ලා කියන පුතේ මේ තේ එක බොන්න කියනවා. එතන ඔයාලා මොකද ඇහෙනවද? නැහැ. දැන් කර්ණපටාපට්ලේ කම්පණය වෙන්නේ නැද? කම්පණය වෙනවා. හැබැයි සංජායනය වුණාද අම්මා කියන එක? නැහැ. ඇයි? අන්න මනසේ සම්පූර්ණයෙන්ම ඔයා අර කතා හිටියේ. ආසාවෙන් ඔයා ඒක බලනවා. එහම අම්මා තව පාරක් කියනවා. පුතේ මේ තේ එක බොන්නකො නිවෙනවා කියලා කියනවා. ඊට පස්සේ ඒත් ඇහෙන්නේ නැහැ. අම්මට තරහ ගිහලා අම්මා හයියෙන් කියනවා. පුතේ කිව්වම බීපී ඔක මේ තේ එක. කිව්ව ගමන් ඔයා අම්මේ මොකක් හරි කිව්වද කියලා අහනවා. ඒත් අහන්නේ මොකක් හරි කිව්වද කියලා. කර්ණපටාපට්ලේ කම්පණි වූ පමණින් ඒ ඔබ සංජායනය කරන්නේ නැත. පැහැදිලිනේ? ඒ නිසා අන්න කරුණා කරලා Taman දැනගන්න ඕනේ Tamanට ආවේනික ක්‍රමයේ හදාගන්න. හරිද? මම මේ කියන දේත් එක ආවේනික ක්‍රමයේ හදාගන්න. මනස එක තැනක තියාගන්න. ටීවී එකේ යන කතා සෙට් එක එකපාරට මතකයි නම් දවස් 5කට පස්සේ ඈ ඒක මුළු කතාවම ඒ රිසර්ට් කියන්න පුළුවන් නම් ඇයි අධ්‍යාපනයේ ටික ආදේශ කරගන්න බැරි? අපිට ඕනේ මේක අධ්‍යාපනය ප්‍රියජනක කරගන්න. මේක අවශ්‍යතාවය මතු කරගන්න. මේක ඕමනාව ඉගෙන ගන්න. මේක වාගේ දෙයක්. ඔයාගේ අනාගතය හදා ගන්න දෙයක්. මේක නිදාණය. ඒකයි මම හැමදෙස්සම කියන්නේ මේ නිදාණය මතු කරන්න. මතු කරන්න නිකන් බෑ. ඒකට ෆුල් ටයිම් බහින්න ඕන. හරිද? බහැලා ඒක ගන්න ඕනේ. මේක ඔබගේ මගේ අනාගතේ මං ගොඩ දා ගන්න ඕන එක. ඒස මං නිවැරදි වෙන්න ඕනේ. මේක මම යන්න ඕන මාර්ගේ මගේ අම්මා තාත්තට මම යුතුයකම් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් මං ෆුල් ටයිම් එකට බහින්න ඕනේ. මේක මං පාර්ට් ටයිම් කරගෙන හරියන්නේ. අනිත් ඒවා පාර්ට් ටයිම් මේක ෆුල් ටයිම්. එස මේක මගේ දෙයක් කියලා ඔන්න හැංගීමෙන් ඔයා ඔයාගේ කියලා වාගේ යමක් දෙනවොත් පුතේ ඔයා ඒකට මාස්ටර් ප්ලෑන් ගහනවා. ඒස ඔයාට මේක කරන්න පුළුවන්. පැහැදිලිද? ඉස්සලා ගන්න ඔබගේ කියලා මේක. ඒ තුල ඔබ මේකට අනිවාර්යෙන් පට්ටගේමක් දෙනවා. පැහැදිලිනේ? රයිට්. එතකොට එතනදී පාඩම් කරනකොට ගොඩ ගැහිච්ච විෂයන් ටික අනිත් එක තව ඒකට පොඩි කැලක් එකතු කරලා ඉන්නවා. දැන් ගුරුවරුන් අපිට මෙච්චර මතකයි. ගුරුවරුන් අපිට මෙච්චර මතකයි. අපි දන්න දේ තව කාට හරි කියලා දෙනවා. අපි දන්න දේ තව කාට හරි කියලා දෙනවා. අපි දන්න දේ තව කාට හරි කියලා දෙන නිසා අපිට පුදුමාකාර මතකයක් තියෙනවා. එහෙම නේද? අපි දන්න දේ තව කාට හරි කියලා දෙන නිසා අපිට ඒක මාර විදිහට මතකයි. ඒතර මම දැන් මේ මොහොතේදී ඔබට යමක් උගන්වන්නොත් එහෙම එතනදී මම මේ කියන දේ මගේ කටින් පිට එනකොට මගේ කනිනුත් අය ඇහෙනවා. නේද? ඒ නිසා අපි මනස අපි ගත්තාම ඒකෙදී මම කියන එක නේද මොලේ අපි දන්නවා ශ්‍රවණ කලාපයක් තියෙනවා. නේද? කනට අදාළ ශ්‍රවණ කලාපයක් තියෙනවා. ඒ වගේම තමයි දැන් මෙතන කතනයට අදාළ කරන එකකුත් තියෙනවා. ඒතර මේකෙදි මම වචනයක් කියන්න නම් මතකයේ ගබඩා වෙලා තිබ්බ තැනින් ඒ මතකයේ අරගෙන මට වචන දිවහරා පිට කරන්න ඕනේ. ඒ කියනේ වටික ශබ්ද තරංගයද කණෙන් අය ඇහෙනවා. මම මේ මොහොතේ ඉන්නේ සිහියේ. ඒ නිසා මොකද කණෙන් ඒ ගත් එක්කෙනා නැවත මතකයට දාලා තමයි අය අහගෙන ඉන්නේ. දැන් මම මේ කියන එක මම සිහියෙන් කියන්නේ. මේ මොහොතේ මම සිහියේ. මේතන මම සිහියෙන් ඉන්නවා. එනිසා මම මේ කියන දේ මොකද? මගේ කර්ණිතයි සංජායනය කරන නැවත සිහියෙන්. ඒ නිසා ස්නායු දනරිනාරපණ හොඳට තීව්‍රව ඇති වෙනවා. ඒ නිසා අපි කියන්නේ සිහිය එක තැන තියාගෙන පාඩම් කරන්න. පොත අතට අරගෙන මනෝපාරවල් ගහලා හරියන්නේ නැහැ. අසාර්ථකයි. ගොඩාක් දරුවෝ මනෝපාරවල් ගහගෙන සර්ච් කරලා එනකොට පැය ගානක් ගිහිල්ලා ඊට මනස වෙහෙසයි සර්ච් කරපින්දා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න අසාර්ථක වෙනවා. පැහැදිලිද කතාව? රයිට්. ඒ නිසා තමන් දන්න දේ තව කාට හරි කියලා දෙන නම් පාඩම් කරන්න හොඳ ක්‍රමයක් කියවනේ. නම් පාඩම් කරන කාමරේ ඔයා තියාගන්න වයිට් බෝඩ් එක. රයිට් මාකර් එකක් තියාගන්න. ඊට පස්සේ පාඩම් කරලා ඉවරනට පස්සේ ප්‍රධාන මාතෘකා ටික ගන්න කොළ කෑල්ලකට. ප්‍රධාන මාතෘකා ටික කොළ කෑල්ලකට අරගෙන තමන් පාඩම් කරපු එකට අදාළ හොඳම ෂෝට් නෝට් එක තමයි ප්‍රධාන මාතෘකා ටික කොළ කෑල්ලකට ගැනීම. යම්කිසි කොටසක් පැයක් හරි දෙකක් හරි පාඩම් කාලේ ඉවරනට පස්සේ පුතේ පොත වහලා පැත්තකින් තියන්න කලින් ඔකේ ප්‍රධාන මාතෘකා ටික කොල කැලලට ගන්න. දැන් ගෑනු ළමයි ෂෝට් නෝට් කියලා ගහන්නේ. ආයේ එක එක පාට පෑන් අරගෙන අර නෝට් එකම ලියනවා. ඒව ෂෝට් වෙන්නේ නැහැ. ෂෝට් නෝට් කියන්නේ ෂෝට් වෙන්නේ නැහැ. අර්ථාන්විතව ෂෝට් විය යුතුයි. නේද? එහෙනම් ඒ සඳහා ප්‍රධාන මාතෘකා ටික කොල කැලලකට ගන්න. ඒ කොල කැලලකට අරගෙන ප්‍රධාන මාතෘකා ටික ඊට පස්සේ ඔයා බලන්න පොත නැතුව විභාගයට යන්න පොත නැතුව. ඒතර ඔයාට මනසින් ඒක මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. අනුස්මරණය කියන පාඩම් කරන්න තියෙන පට්ටම ක්‍රමය. ඔබ පාඩම් කරපේක ඔබගේ යනි තහවුරුද මතකද කියලා බලා ගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි අනුස්මරණය මෙනෙහි කිරීම. එනිසා මාතෘකාව ගන්නකොට ඔබට නියමට ඔක්කොම ටික පොතේ ටික ස්කෑන් වෙලා එනවනම් අන්න Tamanට හොඳ මතකයක්. ඔබ තර්ක විතර්කත් එක්ක තමයි පාඩම් කරන්නේ. ඔබගේ කරගන්න ඕනේ. ගුරුවරුන් අපි කියලා දෙන එක තමන්ගේ කරගන්න ඕනේ. තමන්ගේ මනසට දාලා තමන්ගේ මනසේ විමසන මට්ටමටපත් කරගන්නට ඕනේ. තේරෙනවනේ? ඒ සඳහා අනිවාර්යෙන්ම මේක ඔබගේ view නැත්තම් හරියන්නේ නැහැ. මම හැමතිස්සෙම කියන සමීකරණය දෙවරක් 5 10යි 5 වරක් 2 10යි. ඕනම නගරයක ඉන්න අතිදක්ෂ දරුවෝ රයිට් අතිදක්ෂ දරුවෝ ඉන්නේ සීමිත පිරිසක්. එයාලා අඩු කාලයක් වැඩ කරලා ටැලන්ට් එකට එයා ගොඩේයි. ගොඩක් දරුවෝ ඉන්නේ 5 වරක් 2 10යි. වැඩි කාලයක් වැඩ කරලා ගොඩ යන දරුවෙක්. ඉස්සෙල්ලා ඔබ තේරුම් ගන්න ඔබ කවුද කියලා. මම වැඩි කාලයක් වැඩ කරලා ගොඩ යන්න ඕන දරුවෙක් නම් ඔබ ඒ ගැන තේරුම් අරන් ඔබ ඔළුවට දාගෙන තමන්ගේ කරගන්නට උත්සාහ ගන්නවා. යමක් ඔබ ගියුණාට පස්සේ ඔබත් ඊට පස්සේ ස්පීඩ් වීම තමයි මීටරේ හොඳයි කියන්නේ. යමක් ග්‍රහණය වීමේ සීගතා හොඳ නම් මීටරේ හොඳයි. අන්න ඔබගෙත් මීටරේ හැදෙනවා වැඩ කරලීම මත. කියන එක පැහැදිලිද? ඒස උසස් පෙළ දිනන්න ඕනේ වැඩ කරන එකක්. ඒක අපි හැමතිස්සෙම කියන්නේ වැඩ කරන එක මේකේ දිනනවා. පැහැදිලිනේ? ඒ නිසා මාතෘකා ටික කොල කැලලට ගත්තා. ඊට පස්සේ ගෙදර ඉන්න අම්මා සමහරලාට හිතන්නේ ඔයා පිස්සු කියලා තනියෙන් දොඩවනවා කියලා. මාතෘකා ටික කොල කැලලට ගත්තා මොනහරි රූපසරණ අඳින්න තියෙනවා ඒවත් රූපසරණ ඇඳ ඇඳ ගානක් හදන්න තියෙනවා බෝඩ් එකේ ගාන හදා හදා පාඩම් කරන්න. සිකියුරිටිලට විතරයි අන්න මොකද වෙන්නේ? හිටගෙන නිින්ද යන්නේ. ඔයාට හිටගෙන නිින්ද යන්නේ නැහැ. නිදිමත හැදුණු වෙලාවට ආයේදී කරනවා කියන්නේ ඔයාට ගොඩාක් සාර්ථක වෙන්න පුළුවන් ක්‍රමයක් ඒක. පැහැදිලිද? right. එතකොට තමන් අපි හිතමු වැඩකට බහිනකොට අනිවාර්යෙන් ඒකෙදි හැකි පමණ උදේම අවදි වෙන්නට ඕන. ඔයාට සාමාන්‍ය ගෙදර සමහර දරුවන්ට පුළුවන් උදේට පාඩම් කරන්න. සමහර දරුවන්ට පුළුවන් පාන්දරට පාඩම් කරන්න. සමහර දරුවන්ට පුළුවන් රැයට පාඩම් කරන්න. සමහරට ඔය දෙකටම බෑ. ඒක වෙනම කතාවක්. හරිද? මට පෞද්ගලිකව පුළුවන් සාමාන්‍යයෙන් රැයට ගොඩාක් කියලා ඕන තරම් ඇහැරලා ඉන්න. මම ටියුට් හදනකොට ගොඩක් කියලා පාන්දරට නිකන් හරි ඇහැරලා ඉන්නවා. මට උදේට ඇහැරෙන්න පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙන. එක එක්කෙනාගේ විදි. ඒක ඔයාගේත් ක්‍රමයක් ඇති. ඒ නිසා ඔයා ඔයාට ආවේනික ක්‍රමය හදාගන්න. හැබැයි අම්මලා ඉන්නවනම් ගෙදර අම්මලටත් එක්ක කියන්නේ අනිවාර්යයෙන්ම දරුවා සිකියුරිටි ජොබ් එකක් පුරුදු කරන්න ලෑස්ති කරන්න එපා. සමහර දරුවන්ගේ තියෙන නරක මේ දෙමාපියන්ගේ වැරද්දක් තියෙනවා. දෙමාපියන් බයෙන් හින්දා මොකද කරන්නේ? පැය 2 3 ළමයා නිදිය ගත්තේ ආයෙ හැරවනවා. හරිම අසාර්ථකයි. right? ඒ නිසා ඔබ කරන්න ඕන දේ තමයි ඉස්සල්ලාම මේක ඔබගේ විය යුතුයි කියන්නේ. ඒ හින්දා ඔයාට ආවේනික වෙච්ච ක්‍රමයට ඔබ පාඩම් කරන්න එපා. ඔබට රෑ පුළුවන් නෑ රෑ. උදේට පුළුවන් නම් එහෙම පාන්දරට. ඒ නිසා අම්මලා එක දිගට දරුවට අවම වැඩ කරන එන්ජින් එකක් උනා රත් වෙනවනේ. එක දිගට වැඩ කරන රත් වෙනවා. ඒ හින්දා එක දිගට අවම වශයෙන් පැය 5ක්වත් නිදිය ගන්න ඕනේ. පැය 5කවත් අවම නිින්දක් වට ඕනේ. එහෙම නැත්තම් බෑ. right? ඒ නිසා පැය 5ක් නිදිය ගන්න කාලය වෙන් කරගන්න. පැය 24 වෙලාවේ පැය 5ක් නිදිය ගත්තොත් බාහිර වැඩවලට පැය 4ක් වෙන් කරගත්තොත් ඒත් පැය 15ක් වාට පාඩම් කරතයි. දරුවෙකුට පැය 15ක් පාඩම් කරලා කරන්න කියන්නේ අපි මුලින්ම. හැබැයි විභාගයට ළඟ දරුවෙක් නම් පැය 15කට ආසන්න කාලයක් වැඩ කරන්න මාර්ගයමක් දෙන්න පුළුවන්. පැහැදිලිද? right. හැකි පමණ උදෙන්මයි වැඩ පටන් ගන්න. ඒතර ගොඩ ගැහිච්ච දරුවෙක් නම් දවස් 3න් 3ට වැඩවල plan එකක් තියා ගන්නවා. දවස් 3න් 3ට වැඩවල සැලසුමක් තියා ගන්නවා. පැහැදිලිද? අද දවසේ මම මොකද කරන්නේ? හෙට දවසේ මම මොකද කරන්නේ? ඊළඟ දවසේ මොකද කරන්නේ? ඔයා කොල කෑල්ලකට අරන් ලියනවා. plan එකක් නැතුව ගමනක් යන්න බෑ. match එකක් දිනන්නේ නැහැ. target එකක් නැතුව, සැලසුමක් නැතුව. ඒ නිසා ඔයා ඔයාට සැලසුමක් හදන්න. මම අද දවසේ පාඩම් කරන්නේ මෙන්න මේ ටික. අද දවසේ මම ගන්න අවම වශයෙන් එක දවසට විෂයන් 2ක්වත් දාන්න. තුනම පුළුවන් නම් හොඳ අවම විෂයන් 2ක්වත් දාන්න. right? එතකොට එක දවසකට වැඩ පළදා වැඩි කරන්න. ඒ කියන්නේ වැඩවල විවිධත්වයක් දෙන්න. ගොඩ ගැහිච්ච වැඩක් තියෙනවා. අපි හිතමු දැන් දරුවෙකුට මොන හරි පාඩමකට අදාලා ගොඩක් ගොඩ ගැහිලා වැඩ. හරිද? එහෙමනම් ඔයා මොකද කරන්න ඕනේ? අන්න ගොඩ ගැහිච්ච වැඩ ඉවර කරගන්න සතියේට දවසක් විතර තියාගන්නවා. හරිද? ඒ කියන්නේ අපි හිතමු දවසක් හෝ දෙකක් තියාගන්න ගොඩ ගැහිච්ච වැඩ ඉවර කරගන්න. හරිද? එතකොට ඒකෙදි ඒ උදේ වරුවත් පැය 6ක් හරි කමක් නැහැ. කෙලින්ම ගොඩ ගැහිච්ච වැඩ ඉවර කර ගන්න දාන. අපි ඉතින් ෆිසික්ස් වල වාට දෝලනා තරංග බලනම නෑ කාලයකින්. හොඳටම ඔළුවේ නෑ. අන්න වරුවක් හරි කමක් නෑ. දවසක් හරි කමක් නෑ. ඒක ඉවර කරගන්න වෙනම යාන්ත්‍රණයක් තියාගන්න. ගොඩ ගැහිච්ච වැඩ ඉවර කරගන්න වෙනම යාන්ත්‍රණයක් තියාගන්නවා. එදිනදා ජීවිතේ කරන වැඩ ටික කර ගන්න. ඒ කියන්නේ එදිනදා ජීවිතේ වැඩ කියලා කියන්නේ මේ දවස්වල ටීචර්ස්ලා උගන්වන එක තියෙනවනේ. ඒ ටික ඉවර කරගන්න වෙනම plan එකක් තියාගන්න. මින් පස්සේවත් මම අද යමක් ඉගෙනුවා නම් ඔබට අද දැනට සෑහෙන මතකයි. తాවකාලික මතකයේ තියෙනවා. ඔබ පන්ති හිටියේ සිහියෙන් නම් TV එකේ කතාව බලනවා සමාන ඕමනාවෙන් අවශ්‍යතාවයෙන් නම් හරිද? අම්මා තාත්තා කන කට්ට දැනගෙන නම් ඔබ පන්ති හිටියේ. ආන් එතකොට ඔබ ආසාවෙන් ඕමනාව ඉගෙන ගන්න. ඒ කියන්නේ අන්න මනස එක තැන තිබ්බා. මා කියන දේ කණෙන් ඇහුවා. මනසර දැම්ම නෝට් එක ලියනකොට අන්න කෙලින්ම මොකද උනේ මතකයේ තියෙන දේ අන්න අතේ පේශිය හරහා ලියන්න පටන් ගත්තේ මතකයේ තියෙන දේ තමයි කණෙන් ඇහුවා ඊට පස්සේ මොකද වෙන්නේ අතේ පේශිය හරහා ඒ කියන්නේ අතර පේශිය වලට යොමු කරන්නට ඔය නෝට් එක ලියන්නට යොමු කරේ මනසට දාලා ඇයි මතකයට දාලා ඇයි මනස එක තැනක තියෙනවා ඔබ සිහියෙන් ලියන්නේ සිහියෙන් ලියනවා කියන්නේ ආපහු මොකද වෙන්නේ ඇහි දෘෂ්ටි විතානේ ප්‍රතිබිම්බය ආයල්නවා ඇහි දෘෂ්ටි විතානේ ප්‍රතිබිම්බය වලට ආය මතකයට ගිහිලා තමයි එන්නේ. ඒ කියන්නේ ස්නායුක දනරිනාවරමන තීව්‍රව ඇති වෙනවා. පාඩම් කරන දේ පාඩම් කළේ වෙලා කොළ කැලලක ලියන්න කියන එකේ තරම නෝකයි. මනස සිහියෙන් අපි ලියනවා, S2 කින් දකිනවා, ගොඩක් හොඳයි. ඒ ලියන ගම බෝඩ් එකේ අපි අර ලියලියා කරන්න කිව්වම කතත් කරනවා. ආය ඇහෙනවා. සමහර ශබ්ද නග පාඩම් කරන පුරුදුනා තියෙනවනම් ඒ ක්‍රමයේ සාර්ථක වෙන්නේ ඔන්න ඔය හින්දා. තේරෙනවනේ? ඒ කියනකොට නැවත සිහියෙන් කියන්නේ විතර කනට ඇහෙනවා. ඒ නිසා නැවත නැවත ස්නායු දනරිනාවරෝපණය තියෙනවා හොඳ තීව්‍ර මතකයක්. ඒතර අද බලපු එක අදම උගන්වපු එක අදම බලන්න කියන්නේ 150ක 60ක 70ක තමන් 100 හිට ප්‍රමාණයත් එක්ක මේ මතක ශක්තිය. ඒක තව 120කින් 30කින් ඉස්සරහට තල්ලු කරන එක හරිය ලේසි. නැත්තම් ඔයා කරන්නේ මොකද? දැන් අපි උගන්වුවාට පස්සේ ඔයා එදිනෙදා දින වැඩ ටික එදිනෙදා පාඩම් කරන්නේ නැතුව ඔයා ඔහේ ඉන්නවා. ඔයා ඔහේ ඉන්නවා. පාඩම් කරන්නේ නැහැ. ඔයා අමතක වෙනකම් ඉන්නවා. බැටරියක් වුණත් කාලයක් යනකොට බහිනවා. මෙමරිය ලොස්ට් වෙනකම් ඉන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔයා පොත පාඩම් කරන්න ගන්නවා. දැන් පොතේ ඒ පිටුවේ තියෙන ටික ඔයා ඉස්සලා තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ඔබගේ කරගන්න ඕනේ. තේරුම් ගන්න යනවා දැන් ඔබට ගොඩක් වෙලාවක්. ඇයි? දැන් ඔබ උගන්වපදේ දැන් මතක නැහැනේ. ටීචර් උගන්වපදේ මතක නැහැ. දැන් ඔබගේ කරගන්න තේරුම් අරගැනීම ප්ලස් මතක තබා ගැනීම. දැන් මහන්සි. දැන් පිටුව දෙකක් යනකොට විඩාවටපත් වෙනවා. සමහරව ඒකයි එකම පාඩම එක තැන රේස් වෙනවා ඉදිරියට යන්නෙම නැහැ. තේරෙනවනේ. ඒක නිසා ඔබ කරන්න ඕනේ ටීචර් අද ඉගෙනන කොටස අද හෝ හෙට ඇතුළත ඒක බලලා සාමාන්‍ය කරනවා. අය සතියේ මැද දවසක් දාලා ඒක ඉවර කරගන්න යාන්ත්‍රණය දාගන්නවා. පන්තිය පටන් ගන්න දවසට පෙර අනිවාර්යෙන් පන්තිය වාඩි වෙන්න කලින් ඒ උගන්වපු ටික ආයෙ ඔළුවේ තියෙනවද කියලා බලනවා. ආන් එතනදී තමයි ප්‍රධාන මාතෘකා ටික කොළ කැලලට ගන්න කිව්වේ. දැන් සමහර ගුරුවරු Taman දන්නේ නැති දේ තව කාට හරි දැන් උගන්වනකොට ටීචර්ස්ලා කරන්නේ අද දවසේ උගන්වන්න දෙයක් තියෙනවා නම් ඒකට සැලසුම් සහගත වෙනවා. ප්‍රධාන මාතෘකා ටික කොළ කැලක ලියාගෙන එනවා. දැන් මම එහෙම ලියාගෙන සාක්කුවේ දාන වේද නැහැ. මට දැන් මේ කාලය උගන්වලා මට ශේෂ්ඨේ මට දැන් අවබෝධයක් තියෙන නිසා අපි දැන් පොඩි ගුරුවරයෙක් හරි කවුරු හරි කියලා අධ්‍යක්ෂකම අඩු එක්කෙනෙක් නා එයා සමහරවිට කොළ කැලකේ පාඩම් මේ කියන්නේ මාතෘකා ටික විතර ලියා එනවා. එයා ඒකට සූදානම්. ඒ නිසා එයාගේ මනසේ එතකොට පළවෙනි මාතෘකාව දැකලා ඊළඟ මාතෘකාව දකිනකොට එයාට ඒක ටක් ගාලා ඔලුවට එනවා. දැන් මම එහෙම බලන්නේ නැති මට දැන් ඒක ඔළුවේ තියෙන නිසානේ. ඒතර ගුරුවරුන් අපි එක පාවිච්චි කරන අය වාට බැරි. ප්‍රධාන මාතෘකාවට කොළ ගැලලකට ගත්ත ගමන් මනසේ පැක් කරපෙක ආවර්ජනයේ පහසුයි. පිළිවෙලට අය ආවර්ජනය කරනවා. ගුරුවරු පාවිච්චි කරන අනේ ක්‍රමේ වාට සාර්ථක කරන්න ඇයි ඒක පාවිච්චි කරන්න බැරි? පැහැදිලිනේ? හරි ඒ නිසා ඔයා මේකට අනුගත වෙන්න. පැහැදිලිද? දවස් 3න් සුණට වැඩවල plan එකක් හදන්න. කාලසටහනකට මම කියන්නේ ඒ පාඩම් කරන්න කියලා. ඒ දවස් තුනට plan එකේදී පැය 15කට ගේන්න. ඒද එක විෂයකට දාන්න වැඩවල විවිධත්වයක් දෙන්න. අපි හිතමු chemistry නා ඔය අද chemistry වල දැන් මෙහෙම කිව්වම දැන් කවුරු හරි කෙනෙක් මං chemistry කනවා කියලා පටන් ගත්තත් වැඩේ වෙන්නේ නැහැ. ඔබ කරන්නේ අද මම බලන්නේ ඩෝල්ටන්ගේ පරමාණු කෝදේ කැතෝඩ කියන ලක්ෂණ. අද බලනවා. දැන් ඔයා තමයි උදේ වැඩේ පටන් ගන්නකොට උදේ 6ට ඔයා අවදි වෙනවා. රයිට් ඔන්න බලන්න. උදේ 6 අගෙන 6ට පටන් ගන්න 6ට නැගිට්ටා 6:30ට මූණ හොදාගෙන වැඩේ ටික ලෑස්ති කරන පිරිසුදු කරන ඕෂක දාන ලෑස්ති වුණා සෙට් වුණා 6:30ට පටන් අරගෙන ඔයා දානවා පැය 3ටයි කියලා හිතන්න 9:30 ඔබ තමයි ඒක තීරණය කරන්න ඕන මම අද දාන්නේ කැතෝඩ කියන ලක්ෂණ මම නිකන් සරල දෙයක් 23 දරුවෙකුට නම් මුලම ඉන්නේ දරුවෙකුට නම් කියන්නේ හරිද කැතෝඩ කියන ලක්ෂණ ඊට පස්සේ ඒ ආසිය තව ධන කිරණ හරි ඒවා ආදාළ ලක්ෂණ කොටසක් අද දානවා හරි ඊට පස්සේ ෆිසික්ස් කොටස. ඒකක හා මාන නැත්නම් තව මොන හරි මිනුම් කරන උපකරණයක් මොන හරි එකක් දානවා. හරිද? ඊට පස්සේ ආය දා ගන්නවා මතකරණ එක්කෙනෙක් නම් ඒකට අදාළ කරන කොටසක් දා ගන්නවා. පැහැදිලිද? right. ඊට පස්සේ ආපහු අපි මේ බයෝ කරන දරුවෙක් නම් ඒකේ ඔක්කොම එක දිගට නෙමෙයි. අද බලන්නේ මම මේ කොටස. ඊළඟ දවසේ බලන්නේ මේ කොටස. වැඩිපුර දුරවලාගෙන ඒකට ළඟ ළඟ දවස් දෙකක් දා ගන්නවා. කොළ කෑල්ල දවස් තුනේ plan එක තියා ගන්නවා. right. මම අද උදේ 6 ඉඳලා වැඩවල විවිධත්වය දෙන්න කිව්වේ. ඒතකොට මනසට ඕමනාවේ පාඩක් කරන්න හිතනවා. ඊට දැන් උදේ බැලුවනේ කැතෝඩ කිරණ ධන කිරණ ඒ ටික බැලුවනා ඊට පස්සේ හවසයි කෙමිස්ට්‍රි වලට පැයක් හමාරක් වෙන් කරගන්නවා ඒ සඳහා ඔයා ඒ වෙලාවට බලන්න උත්සාහ කරන විද්‍යුත් චුම්බක වර්ණාවලිය හරිද ආන් ඒතර ඒ වෙලාවට ඒක ඊට පස්සේ කාටයි දරුවෙකුට බලන්න තියෙනවා නම් ෆිසික්ස් වල තව මොන හරි කොටස අන්න ඒක දා ගන්නවා ඒ විදියට ඒතර යමකට දුර්වලයි ළඟ ළඟ වැඩිපුර දා ගන්නවා එදිනෙදා යන වැඩ ටික ওই විදියට දවස් 3න් 3 සැලසුම් කරනවා ගොඩ ගෙහිච්ච වැඩ ඉවර කරගන්න වෙනම දවසක් තියා ගන්නවා තේනවද ගොඩ ගෙහිච්ච වැඩ නැත්තම් කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඔය ගොඩ ගෙහිච්ච වැඩ ටික ඉවර කර කර ඉන්නවා. මෙහෙන් ආයෙ ගොඩ ගෙහි යනවා. එදිනෙදා වැඩ ටික ඉවර කරගෙන දවස් 3න් 3ට සැලසුම් කරනවා. යමකට දුර්වලයි නම් ළඟ ළඟ දා ගන්නවා. අපි හිත ෆිසික්ස් වල ඔයගේ මිනුම් උපකරණ වල දුර්වලයි. ළඟ ළඟ දානවා. චලිත සමීකරණ දුර්වල නැහැ. අදත් බලනවා, හෙටත් බලනවා, පැය 3-4 දා ගන්නවා. දවසට වැඩවල විවිධත්වයක් දෙන්න. අනිවාර්යෙන් මේ විවිධත්වයේ තියාගත යුතුමයි. පැහැදිලිද? right අද කොටසක් බලලා හෙට කොටසක් බලලා අනිද්ද කොටසක් බලනකොට ඒ දවස් 3ට අදාළ ඔයා වැඩ ටික කරනකොට හවස් වෙනකොට වැඩවල කෙමිස්ට්‍රි මාතෘකා කීපයක් ඔස්සේ ඔබ බලන්න. ඒ ඉවරන හැම මාතෘකාවක් කොළ කැලලකට ගන්නවා. පොත වහලා පැත්තකින් කොච්චර වෙලා ගියත් කමන්නේ ඒ කොටසක් ඉවර වෙන්න. ඔබ සැලසුම් කරනකොට. එයි ඊට පස්සේ ඔබට පුළුවන්. තේරෙනවනේ? එක කොටසක් ඊට පස්සේ මාතෘකා ටික කරන් මෙනෙහි කරනකොට ගොඩක් වෙලා යයි. මාතෘකාව දැන් කරනකොට මතක් වෙන්නේ නැත්තම් ආයෙ පොත පෙරලා බලනවා. right මම මේ ටික අමතක වුණා. දැන් මේක මෙහෙමයි වෙන්නේ. පොත පෙරලා බලලා ඔළුවට දා ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතනින් එහාට යනවා. ඊට පස්සේ වැඩ කරගෙන යනකොට ආයේ යම් කිසි තැනකදී ඔයාට මෙනෙහි කරනකොට අමතක වෙනවා. තේරෙනවද? ආයෙ ඊට පස්සේ පොත පෙරලා බලනවා. ඊට පළවෙනි දවස් සමහරවට මෙනෙහි කරන්නේ ලොකු කාලය. ඊළඟ දවසේ ඔබට විනාඩි 20ක්. ඊට පස්සේ විනාඩි 5. ඊළඟ දවසේ right මෙහෙමනේ කියලා මෙහෙමනේ කියනකොට ඔක්කොම ටික මතක් කරලා ඉවර වෙනවා. තේරෙනවනේ? right ඒ නිසා ඔබ සැලසුමක් හදාගන්න. ඔබට ආවෙනි ක්‍රමයක් ඔබ හදාගන්න. හරිද? ඒ නිසා සමහර දරුවන්ට උදේ හවස පුළුවන්. කාලසටහන පාඩම් කරන්න ගියත් එහෙම අපහසුයි. එක දිගට අපි හිතමු මේ දවස්වල ඔබ කොවිඩ් නිසා ගෙදර ඉන්නේ. උදේ වරුවම අපි ඔබ පාඩම් කරනවා. අපි හිතමු උදේ 6ට පටන් අරන් 12 වෙනකොට ඔබ දානවා කෙමිස්ට්‍රි කොටසක් දානවා, ෆිසික්ස් කොටසක් දානවා. දවස් 3න් 3 කොළ කෑල්ලේ plan එක තියෙන්න ඕනේ. ඒ කොළ කෑල්ලක ඔබ ලියා ගන්න. අද බලන්නේ මම මේ ටික. මේකේ පරමාණු කිව්වේ මේ ටික. හරිද? ඉදිරියේ තියෙන දරුවෙක් නම් රසායනික ගණනේ මම මේ මාතෘකාව. ඒකේ මම සාන්ද්‍රණය බලන්නේ. එයාට ඒකේ ඉගෙනගෙන තියෙන දරුවෙක් නම් මම නිකන් කියන්නේ. සාන්ද්‍රණය. මම බලන්නේ රෙඩොක්ස් අනුමාපනය. හරි අන්න ඒ වගේ මාතෘකා විදිහට වා ගන්නවා. අපි 29 දරුවන්ට තාම එච්චර වැඩ නැති ඇති. අනිත් දරුවන්ට තියෙනවා නම් ඒකට අදාළව ඒ විදිහට සැලසුම හදාගන්නේ. පැහැදිලිද කතාව? right. එතකොට අන්න ඒ විදිහට දැන් සැලසුම් කරලා දවස් 3ට අදාළව ඔයා වැඩවල plan එකක් හදාගෙන ඒකත් එක්ක බලනවා. එතකොට උදේ 6:30ට පටන් ගත්තාම 12:30 වෙනකොට කෑම කන්න පැය භාගයක් වෙන් කරගත්තාම පැය 5ම ආරක් දාන්නෙම නැතුව කෙරිලා. ඊට පස්සේ කිසිම දරුවෙක් දවල් දැන් කෑම කනවනේ 12ට විතර කනවයි කියලා හිතනවා. ඒක හොඳට කාපු ගමන් නිදියන්නේ නැහැ. තේනවද? ආය තව පැයක්ම ආරක් වැඩ කරන්න බලනවා. අඩුම දෙකෙන් පස්සේවත් තමයි නිදියන්න බලන්නේ. ඇයි? ඔබ දවල්ට නිදියන්න පුරුදු කරොත් එහෙම එක උපකාරක පන්ති සමාලලට උදේ වරුවේ තියෙන්නේ පන්තියට ගිහින් දවල් වරුවේ තියෙනවා නිදිය ගන්න මනස පුරුදු කරලා එතන නිදිමත ඉන්නේ. right? විභාග සමහර දවස්වල පස්වරු එකෙන් පස්සේ තියෙනවා. එහෙනම් විභාග වේලාවට ඔබගේ මනස නිදියන පුරුදු වෙලා නම් අන්න ඒක ප්‍රශ්නයක්. අපි හැමදාම රැයට නිදියන පුරුදු වෙච්ච හින්දා තමයි අපිට රැයට නිදිමත එන්නේ. දවල් නිදියන පුරුදු වෙලා රැයට ඇහැරලා හිටින අපිට එහෙම වෙයි. ඒ නිසා ඒ වෙලාවේදී මනස නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ හින්දා කිසිම දරුවෙක් දවල් 12 1 2 අතර නිදියන්නේ නැහැ. ඕන්න දෙකෙන් පස්සේ. අනිවාර්යෙන් දෙකෙන් පස්සේ පැය එකමාරක් නිදිය ගත්තට කමකුත් නැහැ. හැබැයි මේ නිදිය ගන්න දැන් කවුරු කියනවා පැය එකමාරක්ස එහෙම බෑ. මට ගොඩක් වෙලා නිදියන්න අන්න අසාර්ථකයි. එලාම් එක තිබ්බා. එලාම් එක වදිනකොට ඔබන් දෙපා. ඒතර ඔයා ඒ පරම හතුරා කරගෙනනේ. ඒ නිසා නිදිය ගත්ත අපි හිතමු පස්වරු දෙකට නිදිය ගත්තා 3:00ට නැගිට්ටා. මම මේ කියන්නේ ගේමක් දෙනවනම්. හරිද? නැගිට්ටා 2:00ට 3:00ට වොෂ් එකක් දාගත්තා. නාන්න තියෙන ගමේ කෙළවරේ තියෙන වැවට යන්නේ නැහැ. දැන් මේක ගේමක්නේ. ඒක තේරුම් අරන් වැඩ කරන්නේ. ගෙදරින් වොෂ් එකක් දාගත්තා. ඒතර 3:00 4:00 ඇඳුම් ටික අම්ම කොහමද හොදලා දෙනවනේ. හරිද? වැඩ කරනවා එකෙක් නම් කොහොමද උදව් කරන්නේ? මේ මිනිස්සු මැරෙන්න උදව් කරයි. ඒක 4:00 4:00යි කාලට පටන් ගත්තා කියන්නකෝ. දැන් ඔන්න බලන්න. මනසට දැන් අපි කෑවා. සෞඛ්‍ය සම්පන්න يعني මේ ශරීර පෝෂණයක් දුන්නා. නිදිය ගත්තා. මනසට බ්‍රේක් එකක් දුන්නා. එක දිගට වැඩ කරන්න බෑ. රත් වෙනවනේ එන්ජින් එකක් වුණා. ඊට පස්සේ ආපහු මොකද වෙන්නේ? දැන් නෑවා. සෞඛ්‍ය සම්පන්නයි. දැන් නියමයි. නියම වේලාව ෂූටින් මාටින් බලනවා. එහෙම නෙමෙයි ඈ. right ඊට පස්සේ මොකද කරන්නේ අන්න ගන්නවා හොඳ පාඩම. ඒතර අම්මා තේ එකක් හදලා දෙයි. ගැව්වා හොට් ටී එකක්. දැන් නියමට අය මැරෙන්න පැය 4ක් 5ක් වැඩ කර තේ උදේවරුව දැන් පැය 5මාරක් 6ක් ගොඩ දාලා තියෙන්නේ. ආයෙ අල්ලනවා පැය 3 4ක්. තේනවනේ කෙලින්ම 4මාර 5මාර 6මාර 7මාර 8මාර වෙනකම් බැලුව පැය 4ක්. ටීවී එකේ එක කතාවක් විතරක් බලනවා. ඒකත් කෑම කන වෙලාවට. සයින් කෑම කනලට පැය භාගයක කතාව බලනවා. නයි කතා ආරම්භන රෙද්දවල් බලන්න යන්න එපා. ඒක වැඩකුත් නැහැ, තීරමකුත් නැහැ. මාස 5කට පස්සේ බැලුවොත් ඒ කතාව තේරෙනවා. එකම දේ නෙවෙන්නේ. ඊට පස්සේ අන්න ඔයා කෑම ටික දැන් කන ගමන් බලනවා. ඊට පස්සේ පැය භාගයක් කතාව. කවදාවත් අම්මා කියන්නේ නැහැ ටීවී එකේ කතාව බලනකම් කන්න එපා, පළ ගිහිලා කුස්සියට ගිහින් කාපන් කියන්නේ නැහැ. අය එතන ඉඳන් කෑවා. කාලා ඊට පස්සේ කනවා කියලා කන මත හැදෙන්න කන්නේ නැහැ. සමහරව ගිරිනවා ඉවරලා අර මේ බඩේ තියෙන හුලන් ටික හර්බ් ගාලා ඒකත් යවලා ඊට එතනට බත් ටිකක් ගිල්ලව ගන්නවා. එහෙම කන්නේ මේ ලෝකේ අවසාන කෑම විදියට. තේරෙනවනේ? රයිට්. ඒ නිසා රැයට කෑම කෑවා, කාලා ඉවරලා ඊට පස්සේ මොකද කරන්නේ? අන්න පාඩම් කරන්න ගන්නකොට එතනද ගන්න ගණන් හදන එක. දැන් කන මත එනවනේ. ඒ හින්දා කන මත එන නිසා තමන් අර සැලසුම් කරන වැඩ දවස් තුනෙන් තුනට ප්ලෑන් කරන එක ඇතුලේ දාන්න ඊට පස්සේ ඒකට අනිවාර්යයෙන්ම ගණන් හදන කොටසක් ෆිසික්ස් හෝ නැත්නම් මැත කරන දරුවෙක් එහෙම දාන්න කොටසක්. දාලා ඊට පස්සේ අපි එතකොට 9:00 කාලේ ඉඳන් පටන් ගන්න 11:00 වෙනකන් විතර ඔයා පාඩම් කරනවා. පැය දෙකක් එතන අල්ලනවා. හරිද? එතකොට මේ පැය දෙකේ ඇතුළත කොච්චර උනත් අවසාන පැය භාගය වෙනකොට සිහියේ නෑ, පා වෙනවා. නේද? අර මාටියා සමෝස හොයනවා වගේ යනවා. ඒ හින්දා ඊළඟ දවසේ උදේ 6:30ට අය පාඩම් කරනකොට අපි ෆිසික්ස් වල ඔබ ධාරා විද්‍යුතය කොටස නම් බැලුවේ. ඊළඟ දවසේ උදේම වැඩ පටන් ගන්න ධාරා විද්‍යුතය ඊයේ මොනවද බැලුවේ කියලා පොඩ්ඩක් බලනවා. තේරෙනවනේ? රයිට්. දවස් 3න් 3ට ඔය වැඩේ සැලසුම යන අතරේ පේපර්ස් වලට සතියන්තේ වෙනම වෙලාවක් තියා ගන්නවා. කරපු පේපර්ස් නැවත කරන්න. තේරෙනවද? පේපර්ස් හැටියට යනවනම් ඒ පේපර්ස් නැවත කරන්න. ඒවා කරන්නේ නැතුව පැත්තකට එක පේපරයක් එකපාරක් කරලා පැත්තකට දාලා හරියන්නේ නැහැ. තේරෙනවද? රයිට්. නැවත ඒවා කෙරෙන්නට ඕන. හදපු ගානම නැවත 5-6 සැරයක් පාඩම් කරෙන්නට ඕනේ. 7-8 සැරේ Tamanට එකම නෝට් එක 7-8 සැරේ නෙවෙයි 10-12 වතාවක් හරි කමන්නේ බලනවා. එතන නිකම් ඔළුවට මතකෙ හිටිනවා. පැහැදිලිනේ? සාර්ථකත්වයට පත්වන ක්‍රම ඔය පාඩම් කරන එක පරාසයක ක්‍රමයක් විතරයි මං කිව්වේ. විභාග ඔහොම වැඩ කරගෙන යන්න. විභාගේ ලං වෙලා ටික ටික ඉස්සරහට යනකොට මං තව ක්‍රම ඔබට කියලා දෙනවා. පැහැදිලිද? ඒ ක්‍රමත් එක්ක සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන් වෙයි. සැලසුමක් තියාගන්න, ක්‍රමයක් හදාගන්න. ඒ තුල Taman දන්නේම නැතුව ලොකු වැඩ කොටසක් කියලා තියෙයි. පැහැදිලිද? රයි දැන් උදේවරු වැඩ කරලා, ආය හවස්වරුත් වැඩ කරලා, ටීවී එකේ කතාවකුත් බලලා, සාමාන්‍ය ජීවිතයත් ගෙවලා දවසට පැය 10කට එහත් පාඩම් කරලා. පැහැදිලිද? රයිට්. 2023 දරුවෙක් නම් සාමාන්‍ය අවම පැය 8-10 මට්ටම ගේන නම් බොහොම හොඳයි. නියමයි, ඊට වඩා දෙනින් පන්නන්න පුළුවන්. 2022 දරුවෙක් නම් සාමාන්‍ය පැය 10 අනිවාර්යෙන් පන්නන්නට ඕනේ. මේ සැරේ විභාගයට යන දරුවෙක් නම් පැය 15 මට්ටමට ගේන්න පුළුවන් නම් පට්ටයි. තේරෙනවනේ? ඔබ ඕමනයි මේ දවස්වල ගෙදර ඉන්නේ. ඒතර ඔන්ලයින් ටීචර්ස්ලා උගන්වන එක ටයිම් වෙන් කරගෙන ඒවා සැලසුම් කරගෙන ඔබ හදාගන්න. ඔබට ආවේනික ක්‍රම ඔබ හදාන්න, වැඩවල විවිධත්වයක් තියාගන්න විදිහට කොළ කෑල්ල ලියන්න දවස් 3න් 3ට. ප්‍රධාන මාතෘකාටි කොළ කෑල්ලට අරගෙන මෙනෙහි කරන වැඩේ කරන්න. ගෙදර වයිට් බෝඩ් එක පාවිච්චි කරන එක කරන්න. ඒ හරහා ලොකු මතකයකට ගන්න පුළුවන්කම ලැබේ. කාමරේ හදාගන්න අර කිව් විදිහට සාර්ථකයි දිනන්න පුළුවන්. ඔබට ඔබ ගැන විශ්වාස තියාගන්න. ඒ විශ්වාස තියාගෙන වැඩේට බහින්න. වැඩ කරන එක තමයි ගොඩ යන්නේ. මතක තියාගන්න. වැඩ කරන දරුවා තමයි ගොඩ යන්නේ. එහෙනම් ජය වේවා.